අද දෙදස් විසිතුනේ මැයි මස දාසේවන අඟහරුවාද. වව වa consulta ප්‍ර limited අපගේ YouTubeු නාලිකාව හරහා ලෝකේ වෙනස් වෙි පවතින සංක්‍රමික නීති පිළිබඳව ඔබ සිංහල මාධ්‍යයෙන් දැනුවත් කනු ලබනවා. අද සිට සෑම සතියකම අඟාරුවාදා දිනයේදී ඔබට අපහා සම්බන්ධ වී මේ පිරිබඳව යාාවත් කාලීන විය හැකි. ස්ට්‍රේලියාවේ වීසා බලපත්‍රලාබීන්ට කළහැකි කෙටිකාලී අංශය වසා, එනම්, TSS, ල්ම් පත්‍ර සංඛ්‍යාවේ සීමාවන් ඕස්ට්‍රரேලයානු රජයවිසින් ඉවත් කරමින් සිටි. ඕස්ට්‍රේලියාවේ රැකයානිවාඩු වීසා බලපත්‍රයේ බයස අවුරුදු තිස්පා සීමාව කපා හැර ඇත. මේ වන විට තාවකාලික නිපනතා ආදෑම් සීමාව ඩොලර් හැත්තදාහ දක්වා වැඩි කිරීමත් සමඟ හාරසිය අසුදග වී සහිමයායට අදම් කිරීමට ඉඩසරසෙන පරිදි එකසිය අසූහාය ලෙකුඩාස වෙනස් කිරීමට ඕස්ට්‍රේඩියාව තීරන්නේ කර තිබෙනවා. මෙය ජෝඩි පළමනදා සිට ක්‍රියාත්මක වේ. ජාතන්තර් සිසුන් සඳහා පාඨමාලා අවසන් උපසු ස්වෑංක්‍රීියව හාරිසිය අසු පහ උපාධවීසා ලබාදීමට ඕස්ට්‍රේලියනු රජය තීරණය කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍යවීසා ලබාගැනීමේ්දී අවශ්‍ය සුදුසුකම් නැවත සංශෝධනය කර තිබෙනවා. මේ අතර, සම්පූර්ණ ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාව ඕස්ට්‍රේලියන්ු අගේ ප්‍රකාශනයකට අත්සංකිරීම ප්‍රමාණමත් සෞඛ්‍ය රක්ෂණාවරණයක් පැවතීම ඕස්ට්‍රේලියාවට හිඟනාය ආපසුල් ලබාදීම. ඔඕවන් ඕස්ට්‍රේලියාවත් තුළ රැඳදිසින්න කාලය අතරතුර අවශ්‍ය වන මුල්ලමය අවශ්‍යතා වලට අවශ්‍ය මුදල් ඔවුන් සතුවතිබී යුතුවීම. කලින් වීස ප්‍රතික්ෂේපවීම කරල්ලක්ව නොතිබීම යන අවශ්‍යතා සම්පූර්ණ කර තිබීම අනිවාය වේ. එමෙන්ම ඕස්ට්‍රේලයානු ශිෂ්ෂ වීසා අයතුම් කරුවන්ට විශේෂවන තවත් නීතියක් මේ වනවිට වෙනස් වෙමින් පවතිනවා. එනම් COොVවිD-19 කාලයට පෙර ශිෂ්්‍යවීසාධාරීන්ට උපරිමය සතියකට වැඩ කළ හැකි කාලය සතියකට පෑ විස්සක් දක්වා අඩුකර තිබූ අතර මේ වනවිට එය සතයකට පෑහල අටක් දක්වා වැඩිකර ඇත. මෙම නීතියදදස් විසතුන්නේ ජෝලි පළමුුවනදා සිට ක්‍රියාත්මක වේ. ඕස්ට්‍රේලියාවේ ගෝලීය කුසලතා වීස බලපත්‍රය පුළුල් කෙරේ. නමුත් ඔවුන් පවසන්නේ සියලු සංක්‍රමණ වැඩස්ටාන් ස්තිර්හාතාවකාලික ශුද්ධ සංක්‍රමණ මත පමණක් සීමාවන බවයි. සංක්‍රමිණි නීති පිළිබඳව යාවත්කාලීන කිරීම් එසනින් දැනගැනීමට අපගේ YouTubeු නාලිකාව සමක රැඳී සිටිමින් ඔබට අවස්ථාව හිමි වෙනවා. ඔබා පහා රැදිී සිටියාට ස්තූතියි.